එක්ක මගේ තියෙන සම්බන්ධීතාවම ඈතටදී තියෙන්දලා එන එකක්. මොකද මල්කාන්ති තමයි මගේ යාළු වෙලා හිටියේ. නමුත් මල්කාන්ති යාළු වෙන කලින් නිරන්තරලා හරි පොඩි ළමා පිටියේ සින්දු කියලා. ඉතින් කොහොම හරි නිරන්තරම එක ගොඩාක් යාළු වුණා. මොකද මහරගමට ආවට පස්සේ නා මහරගමත් නාවින්නත් ගොඩක් ළඟයි. යන්නේ ගමම් බිමම් වලදී එනවා දෙන්නම ඇවිල්ලා ඉතින් කතා කරගෙන ඉඳලා යනවා. ඉතින් අර සමීපතාවේ වැඩි වුණා. මිත්‍රත්වයක් වැඩි වුණා. ඒ කියන්නේ යන්නේ ගියාම ඉතින් මිත්‍රත්වයක් වැඩි වුණා. ඊට වැඩිය නිරන්තරලා සරලගේ කියන්න පටන් ගත්ත දවස් ඉඳලා. ඒ කියන්නේ ළමා ගී වලින් මිදිලා සරලගේ වැඩසටහන් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා හැමදාම එයාගේ වැඩසටහනකට මගේ ගීතයක් ඇතුළු කරගත්තාමයි. ඒක මට හරි සතුටින් මම ඒක හරි සන්තෝෂයෙන් මතක් කරනවා. ඉතින් ඔය මේ නම් අද ඇත්තටම කියන්නේ මං ආස ගීතයක්. මමත් ආසයි ඒකට. මම ඉතින් හුඟ දෙනෙක් ගැහැණු ආසයි ඒ ගීතයට. මොකද තමන්ගේ ජීවිතයේ හත් දකින්න දෙයක් තරුණියෝ නෙමේ. ඉතින් විවාහ කාන්තාව ගොඩාක් ඒ ගීතයට කැමති. මේ ඕක සිද්ධ වුණේ මෙහෙමයි. ඔන්න මේ නිරන්තරලාගේ විවාහය සිද්ධ වුණේ මම හිතන්නේ මට මතකයි 1981 දී වගේ. දැන් මේ විවාහ වෙන්නේ ඉන්නේ තව සතියක් විතර තියෙද්දි මට ඇවිල්ලා අක්කාමගේ සැලගේ වැඩසටහන මෙහෙම ඇවිල්ලා තියෙනවා කියන්න මට ගීතයක් ලියලා දෙන්න මේ පාරක් කියලා. ඉතින් මට කල්පනා වුණා දින විවාහයත් ළඟම එනවනේ. එන්න ඉතින් මං හා කියලා මං ඇත්තටම එදාට එයාට උචිත වෙන ගීතයක් ඒ වැඩසටහනට උචිත වෙන ගීතයක් හැටියට මට හිතුණා. විවාහක විවාහ වෙන්න යන කාන්තාවක්ගේ හිතුවිලි අරගෙන ඒ මොකද ඇත්තටම ඒක අත්දැකීමක්මත් තමයි. මොකද හැම ගිරහණයකම සිද්ධ වෙන අත්දැකීමක්. ඉතින් මම හිතුවා ඒක ගැන ලියන්නම් කියලා. ඔය ලාසඳේලිය කියන ගීතේ ලිව්වා. ලාසඳේලිය ගීතය කියන්නේ ඒක ඇත්තටම ගැහැණියක් කාන්තාවක් විවාහ ප්‍රාප්ත වෙන්නේ මේ සැමියාගේ ආදරේ බලාපොරොත්තුවෙන්. එතකොට ඒක සැමියාගේ ආදරේ කියලා කිව්වට මෙහෙමයි. අම්මා තාත්තා සහෝදරෝ මේ හැම දෙනාම දාලා එන ගමනක්. එතකොට දැන් කවුරුනක් කියන්නේ පාරේ බැලලා ඉගෙනවා කියලා කියන්නේ මා මේ මහත් මම විවාහ වෙන්නේ අනේවත් එක පාරේ බැලලා ඉගෙන ඒ කාලේ ගියා. එහෙම නෑ දැන් ළමයි. ඉතින් කාන්තාවක් නම් බලාපොරොත්තු වෙන්නේ දෙමාපියන්ට වැඩි සැපක් බලාපොරොත්තු වෙන තමයි කාන්තාවක් එන්නේ. නමුත් මෙතෙන්දී මට කියන්න ඕන වුණා මේ හැමදේම දාලා එන කාන්තාවක් සැමියා සලකන්නේ ඊට දිවියෙක් වගේ. ඉෂ්ට දිවියා තමන්ගේ ඉෂ්ට දිවියා ඊට සලකාගෙන තමයි එන්නේ. නමුත් ඉතින් හුඟක් වෙලාවට ඒව නැතුව යනවා. ඒව නැතුව යනවා. මට මතකයි මේ දිලීප මහත්තයා දිලීප අබේසේකර මහත්මයා දවසක් එයාගේ වැඩසටහනකදී කිව්වා මේ දැත්තම දැන් කොහොම කාන්තාවෝ ඉන්නවද කියලා. ඒක ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් පස්සේ මං ඇහුවා දිලීපගෙන් ඇයි දිලීප එහෙම කිව්වේ කියලා. දැන් ඇත්තටම දැන් ආන්ටි දැන් මොම ළමයි ඉන්නවද දැන් ඔයා කියනනේ අන්තිමට ප්‍රථම වතාවට මං මේ දෙපතුල් ළඟ වැටෙනවා කියලා. ඉතින් එහෙම ඇත්තටම කාන්තාව දැන් නැහැ. ඉතින් මට හරි සතුටුයි අපේ කාලේ අපේ යුගයේ කාන්තාව ගැන හිතලා මට එහෙම දෙයක් ලියුනේ ගැන. ඒ මොකද දැන් කාලේ කාන්තාවන්ටත් එහෙම ඉන්න පුළුවන් නම් ඇත්තටම සතුටක් වෙනවා. ඉතින් මගේ හිතේ තියෙන අදහස නිරන්තරලා කිව්වට මම නිරන්තරලාට ස්තුතිවන්ත වෙනවා. මට මතක නැති වුණානේ කියන්න මේ අබේවර්ධන බාස්වරි මහත්මයා ගැන. දැන් ඇත්තටම මම නිරන්තරලාට ලිව්වනේ සැමියා දීතු දෙවියා වගේ ඉන්න ඕනේ. එහෙම එහෙම අපි බලාපොරොත්තු වෙන කාන්තාවක් කියලා. ඉතින් ඇත්තටම නිර්මං කියන්න කැමති නිරන්තරලාගේ ජීවිතයට අබේවර්ධන බාල්සුරේ මහත්මයා හරියට එකා වුණේ. ඉතාම ළඟින් දෙන්න ඉතාම හොඳින් හිටියා. මම දන්න තරමින් දෙන්න හරි ආදරෙන් හිටියා. ඒ ගොඩගේ ගැලපීම හරීම මං හිතන්නේ අර ඉස්සර ඉඳලාම අපුරාම සීතා අන්නේම වගේ හරිම ගැලපීමකින් හිටියා. මොකද අබේවර්ධන බාල්සුරේ මහත්මයා ස්වාමිය කැටියට ස්වාමි පුරුෂයෙක් කැටියට නිරන්තරව දෙන්න ඕනේ හැපසෙම්ම සැපක්ම දුන්නා. හැපසෙම්ම සම්පතක්ම දුන්නා. ඒ විතරක් නෙවෙයි නිරන්තරගේ යාළුවන්ටත්. ඒ කියන්නේ නිරන්තරගේ යාළුවනේ මම. ඒතර මට වුණත් ඉතාම ආදරෙන් ආභිවදන බාලසූරිය මහත්තයා සැලකුවා. මට විතරක් නෙවෙයි නිරන්තරගේ යාළුවන්ටත් එයාගේ තව යාළුවන්ටත්
අභිවදන බාලසූරි මහත්මයාගේ යාළුවන්ටත් එයා ඉතාම ආදරෙන් සැලකුවා මතක් කරනවා.